ඔබ සිල් දෙනාට ජේසු පීතයි මේ උතුම් යාගයයි වැඩසටහනේ දිව්‍ය යාගයේ අරුත් ගැන්වෙන විවිධ පැතිකඩ මෙනෙහි කරමින් තමයි අපි සිටින්නේ ඔබට මතක ඇති ගිය සතියේ අපි ස්වාමින් වහන්සේගේ ජීවමාන වැඩ සිටීම පිළිබඳව මෙනෙහි කළා ඒ කොපමණ කතෝලික අපට වැදගත් වූ පරම සත්‍යතාවයක්ද මහඟු වරප්‍රසාදයක්ද කියලා අපි මෙනෙහි කළා. අද දවසේ අපි මේ දිව්‍ය පූජා යාගය කොහොමද යාගයක් වෙන්නේ කියන එකත් එය පරිස්මරණයක් වෙන්නේ කොහොමද කියන එකත් අපි මෙනෙහි කරන්නට යනවා. මීට පෙර අවස්ථාවකදී මම ඔබ සමග මෙනෙහි කළා මේ දිව්‍ය පූජාව නැමැති යථාර්ථය විවිධ පැතිකඩවලින් අපි බලද්දී විවිධ නම්වලිනුත් හඳුන්වනු ලබනවයි කියලා. අපි ඉංග්‍රීසියෙන් මාස් කියලා කියන්නේ ලතින්වලින් මිස්සා, මිස්සා කියන්නේ මිෂන් මෙහෙවරක්. අපි ධර්මදූත මෙහෙවරක් කියන එක අවධාරණය කරන්න හෝලි මාස් මිස්සා කියලා කියනවා. එවුකාරිස්තියා නැත්තම් යුකරිස්ටික් සෙලිබ්‍රේෂන් අපි ඒක සිංහලෙන් ඒ නමින් මහඳුන්වන්නේ නැති වුණත් ඒකෙන් ගම්්‍යවන්නේ අපි දිව්‍ය පූජා යාගයේ ස්තුති පූජාවක් හැටියට ස්තුතියක් හැටියට හඳුන්වා දෙන වගයි. ඒ වගේම බලන්න පූප කැඩීම කියන නමින් හඳුන්වන්නේ ඒ කැඩීම උන්වහන්සේ කඩලා බෙදලා දුන්නයි කියන එකට අවධානය යොමු කිරීම සඳහායි. රාත්‍රි භෝජන සංග්‍රහය කියන වචනෙන් හඳුන්වන්නේ ඒ භෝජන නැත්තම් මීල් ඇස්පෙක්ට් එක අපි මෙනෙහි කළ ඒ පෝෂණය ස්වාමින් වහන්සේගේ මෙනෙහි කරන්නටයි. කතෝලික අපි පූජාව හඳුන්වන එක නමක් තමයි දිව්‍ය පූජා යාගය. මේ ඇතුළෙම එහි අර්ථය ගැබ්බෙනවා. මේ අදහස් වෙන්නේ එදා ස්වාමින් වහන්සේ කල්වාරි මස්තකයේ මුළු ලෝකයේම ගැලවීම සඳහා පූජා කළ ඒ කුරුස යාගයම අද අපි පවත්වන බවයි. ඒ නිසා තමයි අපි දිව්‍ය පූජා යාගය කියලා මේ සිද්ධියට නැත්තම් මේ සංසිද්ධියට නමක් දෙන්නේ. ඉතින් තමන් වහන්සේව පාවා දෙනු ලැබූ රාත්‍රියේදී එනම් අවසාන මංගල භෝජනයේදී ස්වාමින් වහන්සේ දිව්‍ය සප්‍රසාදිය යාගයේ ස්ථාපිත කරලා උන්වහන්සේ නැවත පැමිණෙන තුරුම අපිට මේ යාගය සමරන්නට අණ කරනවා. ඒ ජීවිත යාගයේම මේ පූජනීය වන්දනීය පාරිශුද්ධ ගැලවීමදායක අභිරහස්‍යමය ක්‍රියාවලිය නැවත සමරද්දී මේ අසංඛ්‍ය වූ මේ විපුල ඵල අපි අද දවසේ අපේ කරගන්නවා, අපි අයිති කරගන්නවා වගේම මුළු ලෝකයට අපගේ මැදිහත් වීම තුළ අයිති කර දීමට අපි කතෝලිකයෝ හැටියට දායක වෙනවා. එහෙමනම් අපි මෙනෙහි කරමුද දැන් මේ පරිස්මරණය කියන්නේ මොකක්ද කියලා. මං හිතන්නේ අපි මේ පරිස්මරණය කියන වචනේ තේරුම් ගන්නට පෙර අපි මේ සිහි කිරීම නැත්තම් අනුස්මරණය කියන්නේ මොකක්ද කියන තැනින් අපි එතනට එන එක හොඳයි කියලා මට හිතෙනවා. සාමාන්‍ය වචනයක් අපි සිහි කරනවා අනුස්මරණය කරනවායි කියලා කියන්නේ අපි කෙනෙක්ගේ මරණයක්, ඒ වගේම විවාහ සංවත්සරයක් අපි සිදු කරනවා. එතකොට එතනදී ඒ සිද්ධිය මතක් කරලා යළි ආවර්ජනය කිරීමක් විතරයි සිද්ධ වෙන්නේ. නමුත් පරිස්මරණය කියන්නේ ඊට වඩා වෙනස් වූ ගැඹුරු වූ අර්ථයක් තියෙන වචනයක්. දිව්‍ය පූජා යාගය හුදෙක් අනුස්මරණයක් නොව එය පරිස්මරණයක් කියලයි අපි හඳුන්වන්නේ. මේ කලුත් වචනයක් අපි කියනවා පිළිසැමරීම කියලා ජනවන්දනාව. එහෙමත් නැත්තං පරිස්මරණය කියන්නේ ඒක අපි පරිවර්තනය කරන්නේ
ග්‍රීක් භාෂාවේ අනම්නෙසිස් එහෙමත් නැත්තම් හිබ්‍රු භාෂාවේ ජිකරොන් කියන වචනයයි. මේ හුදෙක් සිහිපත් කිරීමකටත් වඩා අපි යම් සිද්ධියක් යළි ජීවත් වෙද්දී එහි පලවිපාක අද දවසටත් අපි අදාළ කරගන්නවා එය ජීවත් වෙනවා. ඒක තමයි පරිස්මරණය කියන්නේ. එතකොට මං කිව්වා ඉස්සර වෙලා පූජා යාගී කියන්නේ අනුස්මරණයක් නොවෙයි පරිස්මරණයක් කියලා. එදා කුරුස යාගයේ සිදුවෙච්චි ඒ සිද්ධියේ මහා පින් හේතුඵල අද දවසෙත් අපි ජීවත් වෙනවා. අපි වර්තමානයට රැගෙන එනවා. ඉතින් ප්‍රේමවන්තේනි, ස්වාමින් වහන්සේගේ යාගය කියන්නේ ඒ අවසාන පූජා යාගයයි. පියාණන් වහන්සේ වෙතට ඔප්පු කරපු පුරාණ ගිවිසුමේදී යාග හෝම රාශියක් පැවැත්තුවා. උදාහරණ හැටියට දවන යාග, පාප පූජා යාග, සහභාගිකමේ පූජා, වසංගතයකින් පසු පවත්වන පූජා, අල්තාරයක් කැපකිරීමට පවත්වන පූජා, රජ කෙනෙක් අභිෂේක කිරීමට, යුද්ධයක් අවසානයේදී, එවැගේම පාස්කු යාගය. ඒ ඊශ්‍රායෙල් ජනතාව ඊජිප්තු දේශේ වහල් බවින් මුදා ගැනීමේ ඒ ස්වාමින් වහන්සේගේ මහා ප්‍රබල වූ ප්‍රාතිහාර්ය සැමරීමට උන්වහන්සේට ස්තුති කියන්නට තමයි පාස්කු යාගය පැවැත්වේ. නමුත් නව ගිවිසුමේ පාස්කු යාගය කියලා පැවැත්වේ ස්වාමින් වහන්සේ අවසානයේදී ක්‍රිස්තුන් වහන්සේම පාස්කු බිලිපඬුර වෙලා පූජකයා වෙලා අල්තාරයේ බවට පත් වෙලා උන්වහන්සේ මේ නව ගිවිසුමේ පාස්කු බිලිපඬුර බවට පත් වෙනවා. එතකොට පැරණි ගිවිසුමේ සියලුම යාග සම්පූර්ණ කරමින් එපමණක් නොව එය අභිභවා යමින් දෙවිපියාණන් වහන්සේට පුත්‍රයාණන් වහන්සේ විසින්ම ශුද්ධාත්මයන්ගේ මඟ පෙන්වීම තුළ සිදු කරන උතුම්ම යාගය තමයි දිව්‍ය පූජා යාගය කියලා කියන්නේ. එතකොට මේ සත්‍යය නවගිවිසුමේදී අපට මැනවින් ප්‍රකාශ කරනවා. ඔවුන් කෑම කමින් සිටියදී ජේසුස් ස්වාමින් වහන්සේ පූපගෙන ආශිර්වාද පවසා ඒ කඩා ශ්‍රාවකයින්ට දී රැගෙන වළඳින්න මේ මාගේ ශරීරයයි වදාළසේක. උන්වහන්සේ කුසලානක්ද ගෙන තුතිපුදා ඔවුනට දී ඔබ සියල්ලන්ම මෙයින් පානය කරන්න. මේ පව්කමාව පිණිස බොහෝ දෙනා උදෙසා වගුරුවනු ලබන මාගේ ගිවිසුම් රුධිරය වේ. මෙසේ තම ශරීරයත් රුධිරයත් අපොස්තුලවරුන්ට දානය කර මේ පිළිවෙත උන්වහන්සේ නොකඩවාම පවත්වගෙන යන්ට මේ අපොස්තුලවරුන්ට බලය පැවරුවා. ලුක්තුමාගේ සුවිශේෂයේ 22 පරිච්ඡේදයේ 19 වගන්තියේ මෙන්න කියනවා, මා සිහිකිරීම පිණිස මෙය සිදු කරන්න. මා සිහිකිරීම පිණිස මෙය සිදු කරන්න. ඉතාම වැදගත් වචන කීපයක්. අපි ගැඹුරින් මෙහි අර්ථය මෙනෙහි කරන්නට දැන් උත්සාහ කරමු. සිහිකිරීම කියන්නේ මොකක්ද කියලා අර චිකරොන් කියන වචනේ, ඒ වගේම අනම්නෙසිස් කියන වචනේ අපි අර්ථ දීලා එහි තේරුම අපි මේ මොහොතේ මෙනෙහි කළා. එහෙමනම් මෙය කියන්නේ මොකක්ද? සිදු කරන්න කියන්නේ මොකටද කියලා අපි පොඩ්ඩක් මෙනෙහි කරමු. ඇත්තටම සිංහල පරිවර්තනයේ මම දකින ආකාරයට මෙතන අංග සම්පූර්ණ නැහැ. සිදු කරන්න නෙවෙයි මා සිහි කිරීම පිණිස මෙය කරන්න. අනිත් භාෂාවලින් ගත්තොත් හොක් ෆාචිතේ ඉන් මෙයම් කොමෙමොරාසියෝනේ,
අපි ගත්තුතින් මුල් භාෂාව ගත්තුතින් ලතින් භාෂාව කියන්නේ do this in memory of me. Celebrate this in memory of me නෙමේ. ජනවන්දනාත්මකව මෙය සමරන්න කියන එකටත් වඩා මා කළ දේ ඔබත් කරන්න. Fate questo in memoria di me. Toot this in meinem Gedächtnis. ජර්මන් භාෂාවෙන්, ඉතාලි භාෂාවෙන්, ලතින් භාෂාවෙන් විවිධ භාෂාවල් වලින් ගත්තොතින් මේ කරන්න කියන එකයි කියන්නේ. මොකද්ද කියන්නේ? මෙතනදී වත්පිළිවෙතක් සැමරීමට සිදු කිරීමටත් වඩා උන්වහන්සේ කළ දේ අපිටත් ජීවිතේ කරන්නට කියන එකයි ස්වාමින් වහන්සේ අපට අණ කරන්නේ. මා සිහි කිරීම කියන එකේ සිහි කිරීම කියන එක නිකන් අර මරණයක් හුදෙක් අපේ කාගේ හරි නෑදෑ කෙනෙක්ගේ මරණයක් සිහි කිරීමක් නෙවෙයි. අපි යලි ජීවමාන කිරීමක් කියන එක අපි කිව්වා. එතකොට මේ ජීවමාන කිරීම ඔබගේ ජීවිතය තුළ කරන්න කියන එක තමයි මෙතන අර්ථ ගැන්වෙන්නේ. උගක් වෙලාවට අපි මෙහි ගැඹුරු අර්ථය මෙනෙහි කරන්නේ නැහැ. මොකද්ද කරන්න කියන්නේ? උන්වහන්සේ කළ ඒ චතුර් ක්‍රියාවලිය, ඒ සිව් ක්‍රියාවලිය අපටත් සිද්ධ කරන්න කියනවා. මොකද්ද ඒ කාරණා හතර උන්වහන්සේ කරන්න කියන්නේ? Taking, blessing, breaking, sharing, නැත්තං giving. රැගෙන ස්තුති ප්‍රශංසා කර ඒ කඩා සිය ශ්‍රාවකයින්ට බෙදා දුන්සේක. එතකොට මේ කාරණා හතර අපගේ ජීවිතය තුළ සිදු කරන්නට කියන එක තමයි උන්වහන්සේ අපට කියන්නේ. එතකොට පූජා යාගයේ තුලදී උන්වහන්සේ අපිට කියනවා පූපේ රැගෙන. පූපේ තන උන්වහන්සේවමයි සංකේතවත් කරන්නේ. උන්වහන්සේගේම ශ්‍රී ශරීරයට හැරෙන පූපේ. එතකොට උන්වහන්සේගේ අතට ගත්තා මුළු ජීවිතේ ඒ අවුරුදු 33ක උන්වහන්සේගේ ජීවිතේ අතට ගත්තා. තමාගේ පාලනේ සුව සංයමයකින් ලොකු විනයකින් යුක්තව උන්වහන්සේ ඒ මුළු ජීවිතේ ගත කරලා අවසානයේදී උන්වහන්සේගේ අතට මේ තමාගේ ජීවිතේ ශරීරේ අරගෙන උන්වහන්සේ ආශිර්වාද පවසනවා. ස්තුති කරනවා. ස්තෝත්‍ර පවත්වනවා. එතකොට දෙවෙනිය අපේ ජීවිතේ පළමුවෙන්ම අපේ ජීවිතේ පාලනය අපි ස්වාමින් වහන්සේට පවරා දීලා අපේ ජීවිතේ ස්වයං සංයමයකින් යුක්තව ගැඹුරු පැහැදීමකින් යුක්තව අපගේ ඇදහිල්ලේ ජීවිතේ අපි ගත කරන අතර අපගේ ජීවිතේම ස්වාමින් වහන්සේට ස්තුතියක් ප්‍රශංසාවක් ප්‍රශංසාවේ යාගයක් බවට පත්වෙන්නට ඕන. අපගේ ජීවිතේ අනිත් අයට ආශිර්වාදයක් ශාපයක් නෙවෙයි වදයක් නෙවෙයි ආශිර්වාදයක් බවට පත්වෙන්නට ඕන. උන්වහන්සේ ස්තෝත්‍ර පැවසුවා. තමාගේ මුළු ජීවිතේම ස්තෝත්‍රයක් ස්වාමින් වහන්සේට ප්‍රශංසාවක් බවට පත් කළා. අපිටත් සුදෝ පාවුලතුමා විශේෂයෙන්ම කියනවා මේ ආකල්පය ස්වාමින් වහන්සේ තුළ පැවති ආකල්පයම ඔබ තුළත් පවතිවා කියලා. මේ ස්තුතිදීමේ ආකල්පය අපි ස්වාමින් වහන්සේගෙන් ඉගෙන ගන්නට ඕන. එපිසිවරුන්ට ලියු හසුනේ පස්වෙනි පරිච්ඡේදයේ 18-19-20 වගන්තිවල ලස්සන්ට මේ දේ ප්‍රකාශ කරනවා. මුද්‍රික පාණීන් මත් නොවන්න. එයින් අනාචාරකම් හටගන්නේය. ඒ වෙනුවට ආත්මයන්න්ගෙන් පූර්ණවන්න. ප්‍රේමන්තිනි අපි ආත්මයන්න් වහන්සේගෙන් පූර්ණ වෙද්දි අපේ හදවත් ස්තුතියෙන් ප්‍රශංසාවෙන් ඇලලී යනවා. ඒ නිසා තමයි කියන්නේ 19 වෙනි පදේ ගීතිකා තුතිගී ශුද්ධගී එකිනෙකාට ගයන්න. ඔබේ හදවත් තුළ තුති නද දෙමින් ස්වාමින් වහන්සේට ගී ගයන්න. අපගේ සම්විධානන් වන ජේසුස් ක්‍රිස්තුන් වහන්සේගේ නාමයෙන් දෙවිපියාණන් වහන්සේට සැම විට සැම දේ ගැන ස්තුති කරන්න. එතකොට මෙන්න මේ ස්තුතිදීමේ කෘතවේදීත්වයේ ආකල්පයක් නිතරම දරන්නට කියලා තමයි අපිට කියන්නේ ස්වාමින් වහන්සේ වගේ.
අපේ ජීවිතේ පාලනය උන්වහන්සේට බාර දීලා අපි හැම වෙලේම හැම දේ ගැනම තවත් ලස්සන බයිබල් පාඩයක් අපි ගෙනහැර දැක්වුවොතින් ඒක තවත් තීව්‍ර වෙනවා මේ ස්වාමිනාංශගේ ගැන්වීම 1 තෙසලෝනි 5 16 17 18 වගන්ති වලින් කියනවා නිතරම ප්‍රීතිවන්න නිතරම අපිට සාර්ථක අවස්ථාවකදී අපි ජයග්‍රහණය කරද්දී හැමදේම අපි බලාපොරොත්තු වෙන ආකාරයට යද්දී අපිට ප්‍රීති වෙන්න පුළුවන් නමුත් මේ ස්වාමින් වහන්සේ තුල අපි ජීවත් වෙද්දී අපිට පුළුවන් වෙන්න ඕන හැම මොහොතකදීම ප්‍රීතියෙන් ගත කරන්නට 17 වෙනි පදේ කියන නොකඩවා යාඥා කරන්න අඛණ්ඩව යාඥාව තුල ඉදදී තමයි අපිට ප්‍රීති වෙන්නට පුළුවන් 18 වෙනි පදේ අපිට කියනවා සියල්ලෙහිදී තුති දෙන්න කිතුනුවන් වශයෙන් දෙවියන් වහන්සේ ඔබගින් බලාපොරොත්තු වෙන්නේ මේ දෙයයි හරිම ලස්සන වචන එතකොට අපේ දෙවෙනි ක්‍රියාව තමයි උන්වහන්සේ අපිට කරන්න කියන්නේ ස්තුති දීම ප්‍රශංසා කිරීම නිරන්තරයෙන්ම උන්වහන්සේට ස්තුති දෙන්න තුන්වෙනි ක්‍රියාව උන්වහන්සේ අපිට කරන්න කියන්නේ කැඩෙන්න ගන්න තුති දෙන්න කැඩෙන්න එතකොට පියාණන් වහන්සේ කැඩුනා තමාට තිබිච්චි ලොකුම වස්තුව වන ජේසු ස්වාමීන් වහන්සේ ව අප වෙනුවෙන් ප්‍රධානය කළා ජුවම්තුමාගේ සුවිශේෂය තුන්වෙනි පරිච්ඡේදයේ 16 වෙනි වගන්තිය අපිට ප්‍රකාශ කරන දෙවියන් වහන්සේ ලෝකයට කොපමණ ප්‍රේම කළසේක්ද සිය සහජාතක පුත්‍රයාණන්ව ලෝකයට ඒවා වදාළා එසේ කළේ උන්වහන්සේ කෙරෙහි අදහන සියලු දෙනා විනාශ නොවී ජීවත් වෙන පිණිසය ගැලවීම ලබන පිණිසය එතකොට පියාණන් වහන්සේ කැඩුනා තමන්ගේ පුත්‍රයාණන් තුල එතකොට පුත්‍රයාණන් වහන්සේත් කැඩුනා සම්පූර්ණ ජීවිතේ මුන්වහන්සේ හිස් කරගත්තා පිලිප්පිවරුන්ට ලියව හසුනේ දෙවෙනි පරිච්ඡේදයේ 6 වෙනි වගන්තියේ සිට අපට ප්‍රකාශ කරනවා උන්වහන්සේ සිය දේව ස්වභාවයේ තමන් විසින් බදාගෙන තබා ගත යුතු දේ වස්තුවක් යයි නොතකා 16කුගේ ස්වરૂපයේගෙන කුරුසේ මරණේ දක්වාම ඒ කුරුසියේ යාගේ දක්වාම උන්වහන්සේ අවනත වුණා පියනන් වහන්සේගේ දිව්‍ය අභිමතයට කීකරු වුණා එසේනම් අපිටත් පියනන් වහන්සේ කැඩුණේ යම්සේද පුත්‍රයන්න් වහන්සේ කැඩුණේ යම්සේද අපිටත් සිද්ධ වෙනවා අපගේ ආත්මාර්ථයට කැදෙන්නට බිඳෙන්නට අනිත් අයගේ ජීවිත වලට ඒ ගැලවීම ලබා දෙන්නට ඒ ප්‍රීතිය සුවේ සමාදානයේ ජීවය බලය ලබා දෙන්නට අපිට බෑ පළමුවෙන්ම අපගේ ජීවිතය අපි කැඩුන් නැත්තම් බෙදා දෙන්නට පෙර අපිට කැඩෙන්නට සිද්ධ වෙනවා බලන්න ස්වාමින් වහන්සේ අපිට ප්‍රකාශ කරන්නේ අර යසායා දිවස් ප්‍රසාදිවරයාගේ පොතේ 53 වෙනි පරිච්ඡේදයේ 5 වෙනි වගන්තියේ අපිට ලස්සන්ට කියනවා උන්වහන්සේ අපි කැඩුණු බිඳුණු අපිව සුවපත් කිරීම සඳහා උන්වහන්සේ කැඩුණා උන්වහන්සේ බිඳුණා උන්වහන්සේව තුවාල කරනු ලැබුවා එහෙත් එතුමන් තුවාල ලැබුවේ අපගේ අපරාධ නිසාය පොඩි කරනු ලැබුවේ අපගේ පව් නිසාය එතුමන් ලද දනුවමින් අපට සුවය සමාදානය ලැබී ඇත එතුමන් ලැබූ පහර වලින් අප සුවය ලබා ඇත ප්‍රේමන්තෙනි අපි පඳුරු පුදනවා පූජා වෙලාවේ ඒක යහපත් දෙයක් හොඳ දෙයක් නමුත් පඳුර පිදීමට වඩා පඳුරක් වීමට යාගයක් අපි පූජාවක් ස්වාමින් වහන්සේට වත්පිළිවෙතක් හැටියට අපි ඉදිරිපත් කරනවා පූජාවක් පැවැත්වීම පූජාවට සහභාගී වීම හොඳ දෙයක් නමුත් ඊටත් වඩා අපෙන් බලාපොරොත්තු වෙන්නේ පූජා වීමක් යාගික වීමක් ආහාර වැළඳීමක් උන්වහන්සේව සීකිරීම පිණිස අපෙන් බලාපොරොත්තු වෙනවා නමුත් ඊටත් වඩා ස්වාමින් වහන්සේ
බලාපොරොත්තු වෙන්නේ ආහාරයක් අනිත් අයට දීම අනිත් අය පෝෂණය කිරීම ඊටත් වඩා ගැඹුරු දෙයක් උන්වහන්සේ බලාපොරොත්තු වෙනවා ආහාරයක් වීම අපේම ජීවිතයේ අනිත් අයට ආහාරයක් හැටියට පිදීම ස්වාමින් වහන්සේ අපෙන් බලාපොරොත්තු වෙනවා බොහෝ විට අභාග්‍යයකට වගේ අපි පුරුද්දක් හැටියට සිරිත් පරිදි පූජාවට යන්නට ජීවිත පිළිවෙතකටත් වඩා අපි වත් පිළිවෙතකට අපි මේ ඉරිදා සිදු කරන දේ සීමා කරන්නට අපි පුරුදු වෙලා තියෙනවා මා සිහි කිරීම පිණිස මෙය සිදු කිරීමකටත් වඩා මා සිහි කිරීම පිණිස මෙය කිරීමක් ස්වාමින් වහන්සේ බලාපොරොත්තු වෙනවා වත් පිළිවෙතක් සැමරීමට වඩා ජීවිත පිළිවෙතක් තුල උන්වහන්සේ ජීවත් වී ජීවත් වූ ආකාරය අපි තනුගමනය කිරීමක් ස්වාමින් වහන්සේ බලාපොරොත්තු වෙනවා එසේනම් උන්වහන්සේ තමාගේ ආශාවන්ට තමාගේම පුද්ගලික බලාපොරොත්තු සිහිනවලට උන්වහන්සේ මැරුණේ යම්සේද අපට ජීවනයේ උදා කරනවස් අපිටත් සිද්ධ වෙනවා උන්වහන්සේ අනුව යන්නට බලන්න ජොහන්තුමාගේ සුවිශේෂයේ 12 වෙනි පරිච්ඡේදයේ 26 වෙනි වගන්තියේ නැත්තම් 24 සිට 26 වෙනි වගන්තිය දක්වා අපිට ලස්සන දෙයක් කියනවා ඒකාන්තෙන් මම ඔබට කියමි තිරිඟු බීජය පොළවේහි වැටි නොමලොත් ඒ තනි බීජයක් බවට පත්වේ. එහෙත් ඒ මලොත් සරු ලෙස පළදරයි. තම ජීවිතයට ඇලුම් කරන්නා එය නැති කරගනි. මෙලව තම ජීවිතයට ද්වේෂ කරන්නා එය සදාතනික ජීවනය කරා රැකගනි. යමෙක් මට සේවය කරන්නේද ඔහු මා අනුගාමී විය යුතුය. යමෙක් මට සේවය කරන්නේද මාගේ පියානෝ ඔහුට ගෞරව කරන සේක හරිම ලස්සන වචන. එතකොට ස්වාමින් වහන්සේ කොයි ආකාරයෙන්ද අපට කියන්නේ උන්වහන්සේව අනුව යන්නට එසේනම් අපිටත් අපේ මාත්මාර්ථයට මැරිලා උන්වහන්සේට සේවය කරන්නට සිද්ධ වෙනවා. උන්වහන්සේ පැමිණියේ සේවය ලබන්නට නොව සේවය පුදන්නටත් බොහෝ දෙනාගේ ගැලවීම පිණිස මිලයක් කොට තමාගේ ජීවිතේ පූජා කරන්නට බව අපි මීට ඉස්සෙල්ලා දිනේක මෙනෙහි කළා. උන්වහන්සේ අපට ප්‍රකාශ කරන්නේ මා ඔබට ප්‍රේම කළේ යම්සේද මා ඔබ වෙනුවෙන් පූජා වුණේ යම්සේද ඔබත් පූජා වෙමින් නැසෙමින් එකිනෙකාට ප්‍රේම කරන්න. මේ ප්‍රේමයන්න් වහන්සේ සැබෑ ප්‍රේමය යනු කුමක්ද අපට ප්‍රකාශ කරන්නේ ජොම්තුමාගේ සුවිශේෂයේ 15 වෙනි පරිච්ඡේදයේ 12 13 වගන්තිවල කෙනෙක් සිය මිතුරෙකු වෙනුවෙන් තම ජීවිතේ පූජා කිරීමට වඩා උතුම් වූ ප්‍රේමයක් නැහැයි කියලයි. බලන්න අපි පූජා වේලාවේදී ගන්න සංකේත ගත්තොතින් පූපයකට මොකද වෙන්නේ? තිරිඟු බීජය පොඩි වෙලා තමයි පූපයක් බවට පත් වෙන්නේ. මිදියුෂ ලැබෙන්නේ කොහමද? ඒ මිදි සම්පූර්ණ චප්ප වෙලා පොඩි වෙලා කුඩු වෙලා තමයි අන්තිමට පෙරිලා මිදියුෂ බවට පත් වෙන්නේ. අපි අල්තාරයේ මත තිබෙන තබන්නා වූ ඉටිපන්දමට මොකද වෙන්නේ? ඉටිපන්දම දැල්වෙලා ඒ ප්‍රදේශය ආලෝකවත් කරද්දී ඉටි පහන ක්‍රමයෙන් ක්ෂය වෙලා නැති වෙලා යනවා. ඒ වගේම තමයි මල. අපි ස්වාමින් වහන්සේ ඉදිරියේ තබන්නා වූ ඒ මලට මොකද වෙන්නේ? මේ ස්ථානයේ සුවඳවත් කරද්දි ලස්සන වෙද්දි මල මිලින වෙලා යනවා. මල පල දැරීම සඳහා මිලින වෙලා පරවෙලා තවත් පලයක් බීජයක් උපද්දනවා. ස්වාමින් වහන්සේ අපටත් කියන්නේ අපිට මුහුමක් වන්නට
ඒ මුහුම පාන් පිටිවලට මිශ්‍ර කරපුවම ඒකේ අනන්‍යතාවයක් නැති කරගෙන ඒ පාන්ගෙඩිය පිපෙන්නට සලස්වනවා. ලවණට මොකද වෙන්නේ? ඒ ලුණු කැටේ දිය වෙලා හොද්ද රස ගන්නවද්දී තමාගේ ස්වභාවය නැති කරගන්නවා. ඒ වගේ මුහුමක් ලවණක් පහනක් වෙමින් ස්වාමින් වහන්සේ අනුව යන්නට උන්වහන්සේ මෙන් පූජා වෙමින් මා සිහි කිරීම පිණිස මෙය සිදු කරන්න. එසේ පූජා වෙමින් ජනතාවට මගේ ජීවිතේ බෙදා දෙන්නට උන්වහන්සේ මගෙන් බලාපොරොත්තු වෙනවා. එහෙමනම් දිව්‍ය පූජාව සැමරීම කියන්නේ ලේසි දෙයක්. නමුත් ජීව පූජාව ජීවත් වීම කියන්නේ ඊට වඩා ගැඹුරු දෙයක්. එසේනම් අපි ස්වාමින් වහන්සේගෙන්ම අයද සිටිමු. මා සිහි කිරීම පිණිස මෙය සිදු කරන්නට කියලා කියද්දි උන්වහන්සේ ජීවත් වුණා වගේම අපට ජීවත් වෙමින් පූජා වන්නට ගැලවීම ලැබමින් අනිත් අයට ගැලවීමක් වන්නට අපට අවශ්‍ය පිහිට උපකාරේ ලබා දෙන්නට කියලා අපි ස්වාමින් වහන්සේගෙන් ඉල්ලා සිටිමු. ඔබ සැමටම ජේසු පිහිටයි.